මේක ඇත්ත නැත්ත ලෝකයට හෙළි කිරීම මම ආණ්ඩුවේ අඩු පාක්ෂිකයේ කෙනෙක් හැටියට අපේ රජයේ වගකීම මිනිසුන්ට බයෙන් ජීවත් වෙන්න බෑ මේ මොකද අපේ සංස්කෘතිය තනිකරම ගොඩ නැගිලා තියෙන්නේ මොකද කාන්තාව උදේ පාන්දර නැගිටගම ගන්න වුණ හොදන්න බාත්รูම් එක නෑ ලෝ කොණ්ඩේ බැඳගත්ත කෙලින්ම කුස්සියට ගියා ගෑස් එක ඔන් කරා තේක හැදුවා මහත්තර ගෙදර යන්න කෑම ටික හදනවා ඒක දරුවන්ට කෑම ටික පිළියෙල කරනවා බීවා අපේ සංස්කෘතියක් ඒක කාන්තාවන්ගේ පොලිමේ ඉඳලා 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 ගෙනාපු ගෑස් එක තමන්ගේ මාරයාවේ කියන බයෙන් අද කාන්තාව ජීවත් වෙනවා මම විශ්වාස කරනවා මේ 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 ගෑස් එකේ ප්‍රමිතිය ගැන ඇයි මිනිස්සු හරි වැටහීමක් මේ 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 ආණ්ඩුව විසින් දැන් ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා තිනවා අද ඒකේ මහාචාර්යතුමත් කතා කරා නමුත් මිනිස්සු හරි හරි හරියට හිතා ගන්න බෑ එක්කෙනෙක් කියනවා මේකේ මේ පිරවීමේ වැරදි තියෙනවා කියලා ඒක කට්ටියක් කියනවා නෑ කියලා එතකොට මේකේ හරියාකාර ප්‍රමිතිය මොකද්ද කියලා මං මං අහගෙන හිටියා ප්‍රමිති කාර්යාංශය කියලා අපිට එකක් තියෙනවා එතකොට ඒගොල්ලන්ට බෑයි කියනවා මේ මේ ගෑස් එකේ ප්‍රමිතිය ගැන කිසි දෙයක් කියන්න සමාගම වග කියනවද මෙවැනි අනතුරකට පත් වෙන අහිංසක ජනතාව ගැන කවුරු හෝ තුවාල ලැබුවොත් කවුරු හෝ ජීවිතක්ෂයට පැමුණුනොත් අනිවාර්යයෙන් මේ කියන ගෑස් සමාගම් වග කිය යුතුයි ඒගොල්ලෝ ඒ වගකීම ගන්න ඕනේ මං හිතන්නේ ලෝකේ කිසිම රටක එදා මම ගෑස් සමාගමට විරුද්ධව නඩු කිව්වා නම් ඔවුන් මගේ ජීවිතයටත් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ගෑස් කෑන් එකක් පුපුරන්නේ නැහැ කියන එක මම දන්නවා මොකද මෙච්චර අනතුරක් කළා මගේ ගෙදර ගෑස් එක පුපුරලා ගියේ නැහැ අර කරේ තිබිච්ච ලීක් එක අර ෆික්ස් කරන එක හරියට එතනින් තමයි මේ ලීක් එකත් එදත් ඇවිත් තිබ්බේ අදත් ඒක වෙනවා තව ඔය වගේ අතරින් පතරේ ඒ කාලෙත් වෙන්න ඇති මම එක්කෙනෙක් විතරක් වෙන්න ඇති මේ මේ ප්‍රශ්නෙට මැදි වෙච්ච නමුත් දැන් හදිසියෙන් මං හිතන අදත් එකක් වෙලා හැම තැනම මේක බලාගෙන ඉඳිති වෙනවා එතකොට මේක හැම කාන්තාවක්ම බය විරාන්ත වෙලා අනේ අපේ අපිට වුණොත් මොකද වෙන්නේ මොකද හැම ගෑණියම බයයි මේ මොකද ගෑස් එක දල්වනවා කියන්නේ කෙලිඹ මූණට තමයි එන්නේ ගින්දර එතකොට මේ වාසනාවකට බොහෝ තැන්වල ලීක් වෙලා ලීක් වෙලා ගිහිල්ලා ගින්දර අරන් තියෙනවා මං හිතන තුවාල ලැබුණා මට අදත් මගේ මේ තුවාල වෙච්ච හැම තියෙනවා මට මගේ මගේ දෙවියෝ බල්ල වගේ මූණට මුකුත් උනේ නැහැ ඇඟපතර මුකුත් උනේ නැහැ නමුත් මම පුදුම දුකක් වින්දා ඒ දුක ගැන මට ඒ පිච්චිලා ඒ ගින්නේ මට සිහිය නැති වෙන වෙලාවේ මට දැනෙච්ච වේදනාව මං හිතන්නේ මේ ලෝකේ කාටවත් සිද්ධ වෙන්න එපා කියලා. අනිත් එක ගෑස් කම්පැනි එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේක පිරවීමේදී සිදු වූ දෝෂයක් නම් ඔව් තියෙන ඒවා ටික ආපහු අරගෙන අලුත් ඒවා දෙන්න ඕන. මං දැක්කා එක ජාතික නාලිකාවක කියනවා පරණ ගෑස් සිලින්ඩර් වගේක් ප්‍රමිතියෙන් තොර වගේක් ලක්ෂ ගාණක් ගොඩ ගහලා තිබ්බලු. පසුව ඒවා ගෙනෙල්ලා පේන්ට් කරලා අලුතෙන් හදලා ඒවට පිරෙව්වලු. ඉතින් ඒ මොකද්ද කියන එක මේ කමිටි එක මගින් හොයන්න ඕනේ. මට ඕනේ මේ රටේ අනිත් කාන්තාවන්ට වෙන එක ගැන. දැන් මම මේක මම දේශපාලනික කෙනෙක් මල්ක මගේ දේවල් බලාගන්න ආව එකක් නෙවෙයිනේ. ඒකෙදි වඩා වැදගත් වෙන්නේ රටේ ජනතාව සහ කාන්තාව සහ ඒගොල්ලන්ට වෙන දේවල්. මං හිතන්නේ ආණ්ඩුව මොකක් හරි කරාවි දැන්. මොකද කරන්නේ මම නම් ආණ්ඩුවේ ඒ පිළිබඳ අමාත්‍යවරයා මම වහම කියනවා සමාගමට උන්ට පාඩුවේ එමනම් ඔය 225 එක තුළ තමන්ගේ පඩිය අතෑරලා මාස 6ක පඩිය දීලා සමාගමට කියන්නේ ඔය දීපු ඒවා ආපහු අරගෙන අලුත් ඒවා දෙන්න කියලා. එහෙම කරයිද? ඔව්. ඒක විසඳුම වෙන මොනවද දැන් කරන්නේ? ප්‍රමිතිය හොයාගන්න බෑ. ගඳ සුවඳ දැනෙන්නේ නෑ. දැන් ලීකුණාට ගඳ දැනෙන්නේ නෑ කියනවනේ. ඔයා දන්නවද ඒක? ඒකනේ බහනකකම අපි වෙනද ගෑස් ලීක් කරනකොට සාමාන්‍ය මතේ තියෙන්නේ ගඳක් එනවා. ඒතර ගඳ එනකොට කවුරුත් දන්නව මෙන්න ගෑස් ලීක් එකක් මේක එළියට දාපල ඉක්මනට මොකක් හරි කරපල. දැන් මේකේ ගඳ එන්නේ නැහැ. එහෙමනම් වැරදීමකින් හරි දැන් පිටත් කරලා තියෙන ගෑස් ටික ආපහු අරගෙන අලුත් ගෑස් දෙන්න ඕන මිනිසුන්ට. සල්ලි නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීලා ටිකට කට්ටිය එකතු වෙලා ඔක්කොමලාගේ පඩිය මාසය දුන්නා නම් මොකක් හරි කරන්න තිබ්බනේ. මං කැමති මට දැන් අවුරුදු පහක් පැල නැතුව පෙන්ෂන් හම්බෙන්නේ නැලු අනේ ඉතින් ස්විට්සර්ලන්තේ පූර්වාසිකම අයින් කරපු මට
එහෙ ලක්ෂ 10ක පෙන්ෂන් එකක් හම්බුණා ඒක අතෑරපු මට මේක වීලුවක් නේ